ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කුඹලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. တတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံติ සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සම්පින් අධම්මං සාදු සංසුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ සම්බං. තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. එවං බුද්ධං සරණං පානං ධම්මං සංඝං සෙවිස්සෝ. භයං වා චම්මි සත්තං වා ලෝමහං සුනිස්සති. රක්ඛවන්ත පින් ලෝකාමෘහු භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ දජංග සූත්‍රයේ අවසාන ගාථාව මෙසේ. ඒවං බුද්ධං සරණං මෙසේ නවාරහාදී බුදුගුණ සීකරන්න උන්ට ධම්මං සංඝං ච භික්ඛු ධර්මරත්නේ සංඝරත්නය සීකරන්නා වූ භයං වා සම්මි සත්තං වා භයක්ඛෝ තසගනීමක්ඛෝ ලෝමහංසෝ නහෙසති හෝමෝද්ගමනයක්ඛෝ නුවන්නේය ගාථාවක සිටේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දජංග සූත්‍රයේ අන්තර්ගත වන්නේ සූවිසි මහා ගුණයයි. මේ දේශනේ ප්‍රවැත්වීමට නිදානයක් වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ
දේවාසුර සංග්‍රාමය. දේවාසුර සංග්‍රාමය කියන්නේ මේ මහා භාද්‍ර කල්පය ආරම්භයේදී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මනලව ඕකපාතකව උපන්නේ. ඒ කාලේ මිනිස්යන්ට පරමාස අවුරුදු අසංඛේයයක් තිබුණා. මිනිස්යන් අහසින් ගමන් කරන්නේ. මිනිස්යන්ගේ ආහාරයේ ප්‍රීතිය. මිනිස්යන්ගේ ආලෝකයේ ශරීර ආලෝකයේ. මේ විදිහට කාලාන්තරයක් තිබුණ අවුරුදු අසංඛේයයක්. කාලයගේ ඇවැමින් ඒ මිනිස්යන්ගේ අර పూర్ව පුරුදු අනුව කෙලෙස් පහළ වීම නිසා පිටින් පිටේ ඒ සම්පත් පිළිවිලා. ආලෝකයේ අතුරු දාන් වුණ ආසින් යාගත නැති වුණා. ආහාර පාන වලට ආසාවල් නැති වුණා. ඔය දීත අනුකින වෙමින් පිළිහිගෙන ඇවිල්ලා සමහර කෙනී කියගෙන නැවත සංවේගී වෙලා ධ්‍යාන වඩා බමුදු. ඔය අතර සමහර පූර්ව වාසනා ඇති පුණ්‍යවන්තයෝ තම තමගේ ඒ සසල පුරුද්දට අනුව සීලාදි ගුණ පුරන්න පුරුදු වෙනවා. ඒ අතර තේක්ෂරා ගම්මානයක මඟ මානවක නමින් කරුණේ දුප්පත් ගම්මානයකේ ගම මේ මඟ මානවක තුමා ජීවත් වෙන ගම් බොහෝම ඉසුරු ගම බොහෝම අසරණ ගම. ඒ ගමේ මිනිස්යන් ජීවත් උනේ බත කර්මාන්තේ. බත සැලලි, බත සැදුරු, ඔය වගේ දේවල්, බත පෙට්ටි, බත කුරුණි මේවා නිතරම ඒවා විකුණලා තමයි බොහෝම දුක සිටියේ. එක්තරා දවසක් මේ මග මානවක ගියා මේ කර්මාන්ත කරන්න බලන්න. ඒකට තරුණයා. ඉතින් මේ කර්මාන්ත කරන්නේ ගහක් ශාලාවක් නෑ, වැස්සොත් තෙවෙන. ඒ ගහ ඇතුළේ පිරිසුදු නෑ. බොහෝම කැලි කපල පිළිලා. කනකොල නිදි කුඹ වැනි දේවල් හැදිලා. ඉතින් මිනිස්සු අපාදපාදා තමයි වැඩ කරන්නේ කිසිම ගාණක් නෑ. ඉතින් මග මානවක කල්පනා කළා එකම සුද්ධ කරනවා නම් කොච්චර හොඳද. ඉදල්ලක් ගෙනල්ලා මේ ගහ යට සුද්ධ කළා කොටසක්. කොටසක් සුද්ධ කළා සුදු වැලිය ගත්ත සමන්නේ. තවත් කෙනෙක් කලේල උරු තල්ලු කරලා සුද්ධ කර සඳම ඇති කරගත්තා. මග මානක කිපෙන්නේ නැතුව තවත් තැන සුද්ධ කළා. ඒක තාක්ෂ නිසා තවත් තැන සුද්ධ කළා. මෙහෙම දාස පුරාම ගහට සුද්ධ කරන්න උනා හිට. ඒ තමන් සුද්ධ කරන තැනට කෙනෙක් ආවා කියලා අමනාපුනේ නැහැ. මේ මඟමානෝකේ සන්තෝෂ වුණා. මම මේ පිරිසිදු කරන තැන තවත් කෙනෙක් සැපසේ මේ වැඩ කරගන්නවා කියලා. ඔච්චර රත්නා දීර්ෂ්‍යා නැති කෙනෙක්. ඉතින් මඟමානෝ ගුතුමා මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මේ මිනිස්සු පිරිසිදුවට කැමති. ඔබයි පිරිසිදු ගන්න ආකාරය නොදන්න තමයි කියන්නේ. මම දැන් අද පටන් ගම සුද්ධ කරන්න ඕනේ කියලා ඉදල්ලා කෝටයක් එක මේක අරගෙන ඇවිල්ලා අර වැඩ කරන ස්ථානයේදී තම පාර හදන්න පටන් ගත්තා. පාර හදනවා. දැන් වැඩි පාර තිබුණ බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නේ නෙමෙයි. මේ මඟ මානවක පාර සුද්ධ කරමින් දෙපැත්තේ පාන ගමමින් මැද සමතලා කරමින් අර පයේ හැප්පෙන්න තියෙන ගල් මුල් ආදී ඉවත් කරමින් පාර සුද්ධ කළා. මේක දැක්ක සවස්නේ. සවස්නේ ඔව් මොකද සමුන්නාන්ත මේ සමන්ද වෙන වැඩ නැද්ද? ඔව් මේක ලොකුම වැඩක්. මේ මිනිස්සු යන්නේ පාර සුද්ධ කරන එක ලොකුම වැඩක්. බලන්න මේ පාරේ නෝර සකුල හැප්පෙනවා, වලවලුනේ වැටෙනවා, මඩේ එරෙනවා. සමසලාව තියෙනවා නම් මේ පාර බොහොම පහසුවෙන් මිනිස්සු අනවනවානේ. ඒ නිසා මම මේ පාර කපන්නේ නිකන් නෙමෙයි. මේ පාර කපන මම දෙව්ලොවට යනවා. මම මේ පාර කපන්නේ දෙව්ලොවට යන පාරක් ඇටියටයි. මම මේක පිරිසුදුයෙන් කරන්නේ. මේ කතාව අහගෙන ඉන්නේ 32 දෙනෙක්ම එකතු වුණා මොහොත. දැන් 33 දෙනයි ත්‍රිස සමාගම අපාගේ වුණා. මේ මඟමාන උතුමා හැම දෙනාටම කරුණ වටහ දෙමින් මුළු පාරම සමතලා කරා. ඒ දඬු පාලන් දාන්නුන තැන ඒවා කළා. කොමනක් නෙමෙයි දැන් මිනිස්සු බොහෝම සැපෙන් යනවා එනවා. වැඩ කරනවා. සාදුරුත් මේ ත්‍රිස හැමදාම සාන්දර හතරට සමානව දේලා එක්කාසේ එක්කාසලා කතා කරන්නේ මොකද? අපි අද අහවල් පාර හදනවා. අහවල් පාලම හදනවා. අහවල් නිද සුද්ධ කරනවා. අහවල් දුක්ඛතාවේ ගරා වැටෙන්නේ ජී හදලා දෙනවා. අහවල් කැලෑරොද සුද්ධ කරලා මිනිස්යන්ව ගොවිතැන් කරන් ඉඳ සලස්වන මේම තමයි.
හැමදාම ගම්වැසියන්ට මෛත්‍රී කරමු. මේ ගම්වැසියෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගම්වැසියන්ට මේ ගම සාරවත් වේවා. ඕන්ට සැපසේ ජීවත් වෙන ලැබේවා. ඒ දන්න හැටේට අනුන්ට සුත මෙත් කරගත්තා. ඉතින් මෙහෙම ගියාම වැඩිකව ගැටුනේ නැහැ. ගම් සුද්ධ වුණා. කැලාවල් එනුණා. ඒකෙන් සිද්ධ වුණේ මේ අත්හන්ද ගොරු පැමිණිල්ල කුද්දිය. ගමේ ගම්පතිගේ මොකද මේ කැලෑව කෙනෙකුට සොර සුරා පෙරීම්, හොරාරක් වැළීම් ආදී අපරාධ වලින් මුන් කල්ලාස් කැපෙනින් තිබුණා. දැන් ඒව වැළකීලා කියන්නේ ගම එළිවීම නිසා මේ ගම්පතියා රජතුමාට සමනිල්ලක් කළා. මගේ ගම විනාශ කරන ගම්පහන් ගුරු කණ්ඩායමක් ඉන්නවා. තාම සජාණින් ගෙන්නලා දඬුවම් දෙන්න. ඉතින් අද වාගේ කාලේ දෙපැත්තෙන් මෙසලා නඩුවක් අහනවා නෙමෙයි ගම්පතිගේ වචනේ දෙලින්ම බාර ගන්නවා. එනිසා රජතුමාගේ සේනාව යවලා මෝන් මාන්සි දාලා ගෙන්නගෙන කිසියම් වගකීමක් නැතුව රජෙ මිදුලි කියන්නේ රාජාංගනේ අසාලව පහවන්න මෙහෙම කළා. මොන අපරාධයක්ද? මොන අපරාධයක් කළාද? නමුත් මේ මගමාන ගුතුමා හැම දිනකම කිව්වා කිසි කෙනෙක් වෛර කරන්නේ නැහැ. සජිරුවන්ට වෛර කරන්නේ නැහැ, මෛත්‍රී කරා. ගම්පතිට වෛර කරන්නේ නැහැ, මෛත්‍රී කරා. අතාට වෛර කරන්නේ නැහැ, මෛත්‍රී කරන්නේ. තමන්ගේ දෙමව කියන්නේ තමන්ගේ දූ දරුවන්ට මෛත්‍රී කරන්න වගේ මේ හැමත මෛත්‍රී කළ හිත හදා ගන්න. අපි සුගතේචාන අපි සිතේ අපාතයන්නේ. අපි දෙවලෝ කියනවා කිසි කෙනෙක් භාවයෙන් නැපා මෛත්‍රී කරන්න. එකෙක් ඉතිං මෛත්‍රී කළා එතකට ලං වෙන්න බැරි වුණා. පස්සේ සජිරුවන්ද ආරම්භ වුණා එතන ලං වෙන්නේ නැහැ කියලා. මේ පිළිස කිමෙ දිගා කරලා සජිරු වලින් වහලා කලාල වලින් වහලා පාගුවන්නේ නැහැ. එතකොට මේ අය වඩාත් මෛත්‍රී කළා. අන්තිමේ එතන කෑ ගහගෙන පස්සට දිව්වා. ඉතින් සමහර අය සජිරුවන්ද කියලා කියන මේ අත්තන් ළඟ එතුන්ට ලං වෙන්න බැරි මන්ත්‍රයක් කිව්වා. එතකොට රජිරුවන් දෙයගෙන සැකයක් ඇති වෙනවා මේ පිරිස දෙන්නවා රජතුමා ඉදිරියට. ඇහුවා තමුන්හාසේලා ළඟ අතුන්ගේ ළං වෙන්න බැරි මන්ත්‍ර කියලා. එහෙමයි දෙවියන් වහන්සේ අපි ළඟ තියෙන්නේ. මොනවද මන්ත්‍රේ? අපි හැමදාම මේ සාන්දරේ නැගිටලා මේ ගම දියුණු කිරීමට සාකච්ඡා කරන මෙන්න මේකයි මන්ත්‍රේ. ඉතින් රජිරුවන් මොකක්ද මේ කතාවේ තේරුම කියලා ගම්පතිට. ගම්පති දැන් ඉස්සර නැතු ඉන්නවා වෙවුලනවා දැන්. කාරණේ අර්ථ කියයි කියලා. ඉන් පස්සේ මගමහන ගුතුම දේවයන් වහන්සේ මේ ගම අපේ ගම බොහෝම කැලෑ ගමක් තිබුණා. අපි මේ තුන් දෙනා එකතුන කාර් හැදුවා. වාහන දැම්මේ, ඒ දඬු දැම්මේ, ගින් හැදුවා. යව් දැම්මා. දුප්පතුන්ගේ වැටෙන් යන ගෙවල් හදලා දුන්නා. දුප්පතුන්ගේ පිටකඩන් අපි වවලා දුන්නා. කැලෑ එලි කළා දුන්නා. මේ විදිහට දැන් ගමට යවලා බලන්න ඔබ වහන්සේගේ යන්කෙසේ ඇමති කෙනෙක් යාවල බලන්නේ කලින් තිබුණු ගම දැන් කොහොමද තියෙන්නේ? ඒවා තමයි අපි කර අපේ රාජකාර. ඉතින් අනුන් ගම්පතිකෙන් ඇත්තද එන්නේ? ඕක උත්තරේ නෑ. අනිත්ක ඔහු වෙවුලන්න ගත්තා. දොරු කැමිනිල්ලක් පිළිම ගැන. අදිටමා ඔහු තානාන්තරයෙන් ඉවත් කරලා මගමානවකයාට මුළු ගමම දුන්නා. අතක් දුන්නා. ගම දියුණු කරන්න තව අවියාවුද, එවැගේම ධාන්‍ය අවශ්‍ය ගෘහ උපකරණ, කෘෂි උපකරණ ඔක්කොම දුන්නා. දැන් මගමානක තුමයි 33 දෙනා 30 දෙනා 32 දෙනා 33 දෙනා එකතු වෙලා කවිතුමා ස්තුති කරලා අර ගම්පතිට සමාව දෙන්නයි කියලා ගමට ගිහින් ගම සංස්කාර දීලා. අන්තිමේදී විශාල ප්‍රජාශාලාවක් හැදුවා. ප්‍රජාශාලාවේ හැම අංගෝපාංගයක් ඇති කළා. ඒ කියන්නේ විදිච්ඡේ ශාලාව, එවැගේම ධර්ම ශාලාව, ආගන්තුක ශාලාව, ආරෝග්‍ය ශාලාව, ප්‍රජා ශාලාව, මේ හැම එකක්ම ගමට අවශ්‍ය සියල්ල සම්පූර්ණ කළා. මේ 33 දෙනාම වෙනම කාමර 33ක් හැදෙව්වා ආගන්තුක සත්කාර සඳහා. මේ 33 දෙනාගේ නමින් ආගන්තුකයන්ව නැවතුම් කළා. ඉතින් වෙන දේශාල කොහොමද නැති? උණු ගමට මේක ලොකු පහසුවක් වුණා. දැන් මේ කාර්යයේ වෙනද මධ්‍යස්ථානයක් වාගේ නගරයක් වාගේ. ඉතින් ඒ වගේම ආගන්තුක සංග්‍රහ කළා. ඉතින් මේ මගමහනගතුම අනිත්‍යයක වඩා බුද්ධිමන්තව ඒ සමාධි සේවාව කරද්දී තමන්ගේ නිවසේ ආයතයක් සැලකුවා. ඒ කියන්නේ දෙමව්පියන්ද දෙවියන්ට බ්‍රහ්මයන්ට වාගේ සැලකුවා. දූ දරුවන්ද සැලකුවා. අනේ හැමදෙනාට ආදර්ශමත් කටයුතු කළා.
අන්තිමේ මේ ත්‍රිසකයේ කොහෙද සාධිසාබනද? දෙවලෝට ගියා සාධිසාබනද? සාධිසාබනට ගියාම ඒ කාලේ සාධිසාබනේ වාසය කරන අසුරය. කොලේක චිච්චි, සහාරාද, සාමුරාදී අසුරයෙක්. ඒ අය සාධිසාවේ දෙවියන් සමාන ආයුෂ වර්ණ සකබල අයිස්වාමී ඇති පිරිසක්. ඉතින් හැබැයි ඔවුන් සුරාපානී කරනවා වෙනස් වෙනත් දේවල්. දෙවියන් සුදුසු නැති දේවල්. ඉතින් මේ පිරිස මේ අලුත් ජීවි පිරිසේ ඒ ජීවභාවන උපන්නාම අර අසුරය මොකද මේ අලුත් පිරිස පිළිගන්න සුරාපානයක් ලෑස්ති කළා. සුරාපානයක් ලෑස්ති කළා මඳ මානක තුමා මනුෂ්‍ය ලෝකේ යැති වාකලේ නැහෙනි. මනුෂ්‍ය ලෝකෝමද පංචෙන් ලෑස්ති. එනිසා මේක පිළිකුල් කළා. මේ සුරාපානයේ පානෙන් අපි පිළිගන්නේ මේ බලාපොරොත්තු වෙන පිළිකුල් කළා. පිළිකුල් කළාද අසුරයන් ඒ දිව්‍ය ලෝකයෙන් ඉවත් වෙන හැටියට කියන කලා. කොහොම ඉවත් වෙන්නේ කමක් නැහැ. කොහොමගේ ජන්ම භූමියනේ. නමුත් මේ සක්‍රදීව රාජය දැන් මේ මගමානක තුමා සක්දේව රාජා වුණා. අනිත් පිළිසෙ තෙතිස් මේ දිව්‍ය රාජා වුණා. තෙතිස් දිව්‍ය රාජා වුණා. ඉතින් අන්තිමේදී මේ අසුරයන්ට යන්න සිද්ධ වුණා. ඔවුන් එක සටනක්ද සිද්ධ වුණා. ඔවුන් එක සටනක් හැබැයි ඔවුන්ට දින තිබුණා. ඔවුන් මහා මේරු පස්ලේයි ඔවුන්ට භවනක් ලැබුණා. නමුත් ඒ අය වරින් වර ආවා සක්දේව රජතුමා එක සටන් කළ ඥාතත්තේ ස්ථානයේ හැරගන්න. එම අවස්ථාවකදී ඇති වුණා වූ දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධය තමයි දේවාසුර සංග්‍රාමය කියන්නේ. දේවාසුර සංග්‍රාමයේ සූදානම් වෙච්ච සක්දේව රජ තමන්ගේ දිව්‍ය පිරිසට අනුශාසනාවක් කළා. මේ සූත්‍රයේ සඳහන් වන විදිහට. මගේ දිව්‍ය පිරිසට බරක් ඇති ගැනීමක් ඕමෝල් ගමනක් ආවත් මේ දේවාර සූත්‍ර සංග්‍රාමයේදී මගේ රසේ පොඩිය බලන්න. ගජාබ්ගම් උල්ලේඛයේ යටතේ මගේ රසේ තියෙන පොඩිය බලන්න. එතකොට මම ඉන්න බව දන්නානේ. එතකොට මේ දෙවියන්ට බයක් ඇති වෙන්නේ. මගේ රසේ පොඩිය දකින්න ලැබුණා නම් ප්‍රජාපති දිවරාජයාගේ පොඩිය බලන්න. ඒත් නැත්නම් වර්ණ දිවරාජයාගේ බලන්න. එහෙම නැත්නම් ඊශාන දිවරාජයාගේ පොඩිය බලන්න. මේ පොඩි දැකීමේදී ඒ දෙවියන්ට වියක් ඇති ගැනීමක් උමෝ ගමනක් වන්නේ නැහැ කියන එක සක්දේව රජය අනුශාසනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නිදර්ශනක් සඳහායි. ඒ අතීත ප්‍රවෘත්තියක් අතීත සිද්ධ වූ දෙයක්. ඒ කාලේ සැබවින්ම සක්දේව රජ වුණේ මගමානෝක ළමින් ඉඳලා කවුරුත් නෙමෙයි. අපේ බෝධිසත්වයන් වහන්සේ. අපේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතයක් මේ මගමානෝක ජාතේ. ඉතින් මේ දේවාර සුතුර සංග්‍රාමයේ ඉතින් මේ දේවාර සුතුර සංග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඒ සක්දේව රජතුමාගේ විධානයෙන් දෙවියන්ගේ පොඩිය බැලීමේදී වියකට ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ මාක්ෂාද සක්දේව රජේ ඒ කාලයේදී වීත රාගී කෙනෙක් නෙමෙයි. වීත දෝෂී කෙනෙක් නෙමෙයි. වීත මෝහී කෙනෙක් නෙමෙයි. බය වෙල කැටගන්නසුණු කෙනෙක්. ඒ කියන්නේ ඔහු කෙලෙසුන් නැති නොකල ගැනීම ඔහු අවස්ථානුකූල බයටපත් වෙනවා. නමුත් මහණෙනි මම ප්‍රකාශනයක් කරනවා. මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකදී හෝ සුත්ත මූලයකදී හෝ විවේකස්ථානයකදී හෝ එළවකදී හෝ ගමකදී හෝ ගෙදරකදී හෝ දවල් කාලේ හෝ රාත්‍රී කාලේ හෝ කොතනකදී කොයි තැනක කොයි වෙලාවකදී හරි බයක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් හෝමෝගමනයක් ආවොත් මෙන්න නවරහදි දුදුනි සීකරන්දි තේලේ තිපිසෝ ගාථා දේශනා කරනවා. මේ තිපිසෝ ගාථාව කියන ගුණ නාමය සීකරන කොට ඒ බය ඇති ගැනීම සන්ත්‍රාස සියල්ලම සංකේතනවා. යම් හේතුන් බුදු ගුණ සීකර ගන්න අමතක වුණා නම් ස්වාඛාත ආදී හයක් වූ ධර්ම ගුණ සීකරයි. ඒ ධර්ම ගුණ සීකරීමේදී භයත් ඇති ගැනීම සන්ත්‍රාස සංසිදෙනවා. යම් හේතුන් ධර්ම ගුණ සීකර ගන්න අමතක වුණා නම් සුපටිපන්න සාදී ආදී සංඝ රත්නේ ගුණ නවී සීකර ගන්නවා. ඒ සංඝ ගුණ සීකරීමේදී භයත් ඇති ගැනීම සන්ත්‍රාස සියල්ල නැතිවේ. ඒ මාක්ෂාද මහණෙනි තථාගතයන් වහන්සේ වීත රාගී වීත දෝෂී වීත මොහී කෙ. අදීරු අච්ඡම්මි අනුත්‍රා ත්‍යාපලයි
උදාසයේ දිය වෙන්නේ නැහැ, සැති ගන්න නැහැ, සන්ත්‍රාසයකට පත් වෙන්නේ නැහැ, රාගයෙන් පලා යන්නේ නැහැ. උදාසයේ සීල භය සන්ත්‍රාස අවසන් කළ කෙනෙක්. උදාස මොනම දෙයකටවත් බය වෙන්නේ නැහැ. උදාසයේ බුදු වෙන ඉස්සර වුණත් බය වුනේ නැහැ. බුදු වීම සඳහා වජ්‍රාසනයේ වැඩි ඉන්නකොට ඉර බයයන් ඉස්සර වෙලා වසවත් ජීපුත්‍රය ආවනේ දස දින්තරක් මාවසේනා පිළිවරා. නවමා වැසියයෙන් උන්වහන්සේ පළවහරින්ද බිය කරන්න පැක්කලා. නමුත් උන්වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැල වුණේ නැහැ. උන්වහන්සේගේ සූරු කොනක්වත් සොලවන්න බැරි වුණා. තා බුදු වෙලක් නැහැ. බුදු වෙන ඉස්සර මේ වාඩි වෙලා ඉන්න සමහත. ඉතින් බුදු වෙලා කොහොම බය වෙයිද? අන්තිමේ රසවත් ජීපුත්‍රය ගර්ජන තර්ජන කළා සිද්ධාර්ථේ වහාම ආසනෙන් ඉවත් වෙන්නේ. ඔය ආසනෙ හිමි මාතයි කියේ. දෝසචානන් වහන්සේ දැහුවානේ මේ ආසනේ ලබන්ට ඔබ පාරමී තිරු බාට කවුද සාක්ෂි? හිම් මාර්ගී පුත්‍රයා කිව්වා මට මේ උපම සාක්ෂි. කොහොම එක අනිත්‍යවම සාක්ෂි මම සාක්ෂි කියලා. සිද්ධාර්ථේ ඔබට කවුද සාක්ෂි කියලා? උන්වහන්සේ වදාළා මට මුතුන්ගේ සාක්ෂි දෙන්න මඟ මෞතිය කෙනෙක් මෙතන නැහැ. සහෝදර සහෝදරියෙක් නැහැ. මට සාක්ෂි කෙනෙක් සහේතනක වස්තුවක් තියෙනවා. ඒ මුක්ක්වත් නෙමෙයි. 240,000 ක දුන් ඝනකම ඇති මහ පොළොව. මේත පෙර පූර්ව ජාතියේදී හත් වාරයක් මහ පොළොව සම්පාමනසේ මන් දම්පින්කම් කරලා තියෙන බුදුබව කතාවේ. දෙලක් ජාති නෙමෙයි විශ්වාන්තර ජාතියේදීම වාර හතක් මහ පොළොව සම්පාවන මාකල දාන පාරමිතා බලි. එනිසා දක්ෂිණ ශ්‍රීහත්යේ පොළොවට දික් කළ කිව්වා මා විසින් ලෞතුරා බුදුගාපතා බෝධි සම්භාර තිරුබව සත්‍ය නම් මේ මහා ගණබොල් පොළව මට සාක්ෂි ලෙස පවතිවා කියලා අපදිස්සල. මහා පොළව උඹල සකස් මේ කැරටෙනින් වැවුලමින් කම්පා වෙන්න ගත්තා ගර්ජනා කළා කියලා හිතනවා කියනවා. නමුත් මේක සදා සිද්ධියක්. මේක සංකල්පනා මාත්‍රයක් නොවේ. ඒ මක්නිසාද බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සම්භාර පුරණ අන්තිම ආභාවයේදී සිදුවෙච්ච අත්තරද්දක් නිසා ලැබුණ විපාකවාරයක්. ඉතින් ඒ එදා බෝසතාණන් වහන්සේවත් බහුනේ නැහැ. උන්වහන්සේ ලෞතුරා බුදු වෙලා කෙසේ භාවනාද? උන්වහන්සේ සීල භයතත ගැනීම හේතු වෙන 1500 කෙලෙසුන් වාසනා සහිතව සෝදා හැරලයි දැන් පිරිසිදු සංකානකේ ජීවත් වෙන්නේ. නාසිකේ නම් සිහිකල ප්‍රමණයින් පවා සීල ආරක්ෂාව හා ශාන්ති සැලසෙන. ඉතින් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ නවයක් ධර්ම රත්නයේ ගුණ හයක් සංඝ රත්නයේ ගුණ නවයක් මේ යම සිහි කරගත්තා නම් ඒ ශාන්තයෙන් භාගත ගැනීම සම්සිධිනවා. බෞද්ධයන් විතරක් නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ විදිහට ලැබෙනවා. පසුගිය කාලේ මේ කාමරු කිහිපයකට පමණ පෙර කුඩුම්බක ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා වාසය කරන ඉස්තරේ තියා අබෞද්ධ උපාසක හිමි. කතෝලික උපාසක හිමි. ඔහු අනාන්තරගත වෙලා ඉතින් නිදැල්ල ජීවත් වන වන ජීවිතයක් ගෙවුවා. හැබැයි බෞද්ධයෙක් නෙමෙයි. ඔහු ධම්මානිකයිල සමානිකට දෙහිකට වාරා පාල් කොල්ලාදි ගෙනෙන්න කලාවේ ලෙද්දේ සාහිත්‍ය කෑම හදාගෙන බොහොම විවේකව ගත කළා. එක දවසක් ඔහුට අලියන් පාලේ සිහිනකින් කියලා කියනවා දෙවි කෙනෙක් කියන්නේ නැත්තේ මිනිස්සු මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න. පිටිසෝගාත මේ මන්ත්‍රය පාඩම් කරගෙන නිතර කියන්නේ කියලා කියන්නේ කියලා. ඉතින් මේ මන්ත්‍රයේ මොහු දන්නවා පිටිසෝගාත දන්නවා බෞද්ධයෙක් නුනට ඔහු කල්පනා කළා මේක මොකටද මට මම බෞද්ධයෙක් නෙමෙයිනේ. නමුත් එදා පුදුම සිද්ධියක් එදා හැන්දෑවේ ඔහු ඇවිදගෙන යද්දී දොළපාරකට ගත්තා. දොළපාරක ඊළඟට ගොඩෙන් හදනකොට දැනන්ත වලයි. මූණට මූණ කලාට ආපසු යන්නත් බෑ. මිනිස්සයාට ආපුවා සැලෙන්නත් වෙලාවක් නෑ. හරියට මූණට මූණ ආවා. මේ කුජලයකට කාර්ක සිහි වුණයි පිපිසෝගාතා. පිපිසෝගාතා සීමේති ගමන්ම වලසා සැලේකින් ආපසට පැනගෙන යන්න ගියා තලියෙ. එදා පටන් මේ මිනිස්සයාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන ලක්ෂණ. එනිසා ඔහු ඉතිපිසෝ ගාථාම රහදාහාදක භාවිතා කළා. අන්තිමට බුද්ධාගමත් කළගත්තා. එනිසා තමයි ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට මඟ පෙන්නලා භික්ෂූන් වහන්සේලාට ස්ථානයක් හැටියට පැවරුවේ. පස්සේ ඔහුට නම තිබේ මෛත්‍රී උපාසක.
ඔය කැලේදීම අන්තරාවලා තියෙනවා පසු කාලයක. ඒකෝට බෞද්ධයන්ට නෙමෙයි අබෞද්ධයන්ට පවා මේවා ඥානසංස ලැබෙනවා තුනුරු අංගිපුන සිහිකල මාත්‍රි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර යදීන දවසක බෞද්ධ ළමයෙකුත් අබෞද්ධ ළමයෙකුත් දෙන්න බොහෝම මිත්‍ර වේකද සෙල්ලම් කරන එක්පාද. බෞද්ධ ළමයා නිතරම කැට ක්‍රීඩාව කරනකොට නමෝ බුද්ධාත් කියන. ඔහු කියනවා අබෞද්ධ ළමයා නමෝ අරහන්තානන්ත වූ පරිදිම. අන්තිමේ අබෞද්ධ ළමයා ඒ වචනේ පාඩම් කරගත සෙල්ලම් කරන නමෝ බුද්ධාත්. දැන් දෙන්නට වරින් වර ජය කරාවි. මේ අබෞද්ධ ළමයා දුක්පත් කෙනෙකු පුතේ. කැලේ දර කපල ජීවත් වෙනවා. එක දවසක් පුතක් සියක් දෙන්න කරත්තේ අරගෙන කැලෑවට ගියා. සොහොන් බිම අයිනේ කැලෑවේ කරත්තේ නවත්තලා දර කපල කරත්තේ. ගුණන් දෙන්න කැමත ලියලා තුන අතර උන් ඇවිදගෙන නගරෙටම යන්න ගියේ. හොඳට හැන්දෑවෙලා පුතුණුවන්ද කිව්වා දරුව මං වෙනකන් ඔහොම ඉඳයි කියලා ගුණන් එක්ක දෙන්න ගියා. ඉතින් ඔහු නගරයටම යන්න සිද්ධ වුණා ගුණන් දෙන්න සොයාගන්න. අන්තිමේ ගුණන් දෙන්න සොයාගෙන එනකොට නගර අද්වාරේ වහල්. දැන් ඉන්නේ බෑ පහෝදා උදේ හය වෙනකන් ඉරපානකන් දෙවියෙක් කිව්වත් ඒ නගර අද්වාරේ නම් අරින්නේ. ඉතින් ඔහු නගරෙට කොටු වුණා පුතා කරත් ළඟ සඳින්න. මහා සොහොන් පුත්තුනි අයිනේ මහා කැලෑ. ඉතින් මේ දරුවාට කෑම ගීම කොහෙන්ද? එළියක් පහනක් කොහෙන්ද? මේ වනාන්තරයේ මැද්දේ දීපරි වනාන්තරයේ මැද්දේ ਉਹ අසරණව දැන් කරත් වෙනවා. උට කියන්න තරණ දෙයක් නැහැ කරත් වෙනකොට ගෝණියට වකුතු වෙලා නිදාගන්න. තාපේ මැදින් යාම ආවනේ අමුනිෂෝ දෙන්නේ ගුදුරුෂයාගෙන්. ඒක දාමක සමරුන්සේ මේ දරුවගේ කකුලෙන් ඇල්ලුව අනිත් එක්කන එපා කියද්දි මේ දරුවාට සෙල්ලමට පුරුදු වී තිබුණු නමෝ බුද්ධාස වචනේ කියුණා. අමුනිෂයා බය වුණා කටිගත්තා. යෙවුලන්න ගත්ත දහඩිය වැටුණා. අනිත් එක්කන කෝක සමානම එපා කිව්වේ බුදුගුණ දන්න දරුවෙක් නේ. දැන් මේක වයසරුණ දිව රාජයාගෙන් දඬුවම් ලැබෙනවා මේ කළ වරදට. නිසා මේ දරුවා දැන් රැක ගන්න ඕනේ. දරුවා අසරණ වෙලාව දරුවාට කුසගෙන තියෙනවා. දරුවාට කෑම ගෙනත් දෙන්න. වහාම සැලකින් පත්තිරුවන්ගේ මේ වගේ අන්තලෙන් කෑම ගෙනත් දෙන්න. මව්පියන්ගේ දේශේ. එළිවෙන කංකේ කිසි ගමනක් වංගිල මේ දෙන්න මෞඛ්‍ය හේතෙන් තෙලීමට දරුවාට සපසෙ නිදා ගන්න සැලකුවා. මොනතරම් පුදුම සිද්ධියක්ද හැබැයි පසුදා උදෑසන රජතුමාගේ රන්තලිය නිසා මේ දෙන්නා රජවෙදරට ගෙන යන්න ලැබුණා. අන්තිමේ රජුරෝ කිය සියල්ල දැනගෙන මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟ එක්කරගෙන ගිහිල්ලා බණ ඇසුවා. ඒ බණේදී මේ දෙන්න සෝවාන් වුණා. අසුපාලේකේ පුතා පැවිදි වෙලා සෞතලේස්සාරහත්. ඉතින් මේ වාගේ අබෞද්ධ දරුවෙකුට උනා අර එක බුදුගුණ වචනයක් හවා කියමින් මොන තරම් සරසමක් උදා වුණා. අමනුෂ්‍යෝ දෙන්නෙකුගේ පිහිට ලැබුණා. ඔවුන් ගමනය කළ හැකි වුණා. ඔවුන්ගේ පිහිටෙන් පාද භෝජන අනුභව කළා. එවාගෙම රජතුමා දැක ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා. බණ අහන්න ලැබුණා. ඒ ධර්මයේ ශාසනයකදී ආභෝධයෙන් ලැබුණා. මොන තරම් සරසමක් එක වචනේ නිසා ලැබුණා. මේ වාගේ බුදුගුණ දහම්ගුණ සඳගුණ වල ශක්තිය ඇතිවෙයි. කාලන්තිස්ස රජ කාලයේ දීගවාපි චෛත්‍ය ගොඩනඟන කාලේ අතරස් පොතෝ දක්වාම චෛත්‍ය ගොඩනඟලා තිබුණා. වික්ෂූන් වහන්සේලා ගල්බඩොල් වැලි ආදී ඉදිමන් පෙත්ත දිගේ නඟගලා උඩට ගිහින් දෙනවා. එක්තරා තරුණ වික්ෂූන් වහන්සේ නමක් උඩට ගින් ආපස් වෙනකොට පාලිසලා ගැටුණා. චෛත්‍ය ගර්භ දිගේ දිස්සාගෙන එනකොට විමහිතේ ස්වාමීන් වහන්සේලා හඬමඟා කිව්වා රත්නී ගජස්ස සූත්‍රී සිංහරා. ඒ ස්වාමීන් වහන්සේක වචනින් කියවා ගඩක්ක පිළිසම ආරාපීවා. බුදුන සිද්ධිය මේ චෛත්‍යයේ සමනක්මත දැනල තිබුණු චෛත්‍ය ගර්භයේ ලොකු ගඩොල් දෙකක් ඉස්තරාට ඇවිල්ලා ගල් කඩේ වගේ ස්වාමීන් වහන්සේගේ පායට ආධාර වුණා. ස්වාමීන් වහන්සේ ශෝෂේ දිමක බස්වා ගන්න පුළුවන් වුණා. මේ අහසේදී පලා පීචක් ලැබෙන ඇති ගඩක්ක සූත්‍රයේ තියෙන අනුභවය. ඒ කියන්නේ සූරිසෙන් ආගුද. මේවා දෙකක් දෙකක් නෙමෙයි. මේකත් ආචාර්ය දේ මේ දජග්ග සූත්‍රයේ තියෙන බුදුගුණ දාම්ගුණ සංගුණ තුලින් දැක ගන්න පුළුවන්. මහා කත්තුල රජතුමා හැමතියන් දහසක් දෙනා එක්ක අරවච්චා නීල වාහිනී චන්ද්‍රභාගා තියෙන ගංගා තුනක් කරණය කෙලේ මේ බුදුගුණ දාම්ගුණ සංගුණ සිහි කරලා සත්‍යඥා කරනවා. අනෝජා දේවිය ඇතුළු දහසක් විසවරු සතපිටින් මේ ගංගා කරණය කෙලේ
ඒ වගේ බුදු ගුණ දහම් ගුණ සංගුණ සත්‍යයක්. මේ වගේ කම් දෙකක් නෙමෙයි අනේක දෙයින් අපට පැහැදිලිව තේන්න තියෙනවා මේ කුණුගුවන්ගේ ගුණ සම්භාරයේ තියෙන අහංකාරය. ඒක නිසා මේ දජග්ග සූත්‍රය ඉතාමත්ම ගෞරවයෙන් අපි භාවිතා කළ යුතුයි. 1985 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා හිමලවාරණ්‍ය සේනාසනයේ මහා රබ්බක නෙලේ මම සාත්‍රි ගත කළේ 4 වෙනි දවසේදී අලුයම් කාලයේ තුනට පමණ ඉතා වැඩගත් දෙයක් මට පණිවිඩයක් ලැබුණා. මොනවාද පණිවිඩේ? අලුයම් කාලේ බොහෝම ලස්සන අංගමයක ලස්සන පාරක්. මේ පාර දිගේම එක්තරා සැදැහැවත් කෙනෙක් නෙළුම් මල් අතුරනවා. මේ නෙළුම් මල් අතුරන පාරේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ කියවිසින් වැඩි. මම පැත්ත කෙඳගෙන සමීපයට වෙලා දොහොත් සංගා අඳගෙන බුදුගුණ කියනවා. බුදුගුණ කියනකොට මේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සමීපයේ සමීප වෙලා මට අනුශාසනාවක් දුන්නා. නම බජක්ක සූත්‍රයක් කියන්නේ. එදා ඉඳලා මම දජග්ග සූත්‍රයත් ඒ කුටියේදී සජ්ජානා කළා. ඊට කලින් කිව්ව තුන් සූත්‍රයේ පමණයි. මේ දජග්ග සූත්‍රයේ දෙවියන් බොහෝම ප්‍රිය කරන නිසායි දෙවියන්ගේ කෙනෙක් දෙවියන්ට නෙවෙයි ඒ දාර්ශනය මත ලැබුණු සුළු මම තේරුණා. 1975 ජූලි මාස 12 වෙනිදා පමණ දිනක අභිධර්ම පාඩමක් පටන් ගන්න වෙලාවේ මේ අභිධර්ම ඉගෙන ගන්න එකේ 12ක් තරම් අපේ සංඝ පිරිසට මම අනුශාසනාවක් කළා. මේ අනුශාසනාවෙන් මම ප්‍රශ්නයක් නැගුවා. අපේ මනුෂ්‍ය ලෝකයේ මාස 3ක් තරම් කාලයක් තමයි සෞදසා බවනේ ධර්ම දේශනා කියලා අභිධර්ම දේශනා. ඒක මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3යි. දිව වර්ෂ ප්‍රමාණයෙන් කොච්චර වෙලාවක්ද කියලා මම ප්‍රශ්න කළා. හැබැයි මම පොතක දැකලා තිබුණේ නැහැ. අහලා තිබුණේ නැහැ. ඉතින් මම ප්‍රශ්න කළාම මායකට පිළිතුරු නොදුන්නොත් ඒකත් වරදක්. ඉතින් ශිෂ්‍ය පිළිතුරු කොහොමද දන්නේ? මේක ස්වල්ප වෙලාවක් කල්පනාකාරී වුණා. කිසි කෙනෙක් නෑ පිළිතුරු දෙන්න, මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් උනේ නෑ. මම එකවර කිසි සෝදාකාර සිහි කරලා සිතින් අදිස්ථාන කළා මෙන්න මේ නවරහාදී ගුණේ ගුණ ඇති සරුවක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනේ පැවැත්වේ. මේ නවරහාදී බුදුගුණ බලයෙන් මට ඒ වෙලාව හරියට සිහිපත් වේවා කියලා අදිස්ථාන කළා. බුදුම සිද්ධියක් දෙවි කෙනෙක් කියන වගේ පාටම අහසින් අදහසක් ආවා. විනාඩි 9යි. විනාඩි 9යි කියලා හිතගෙනකොට මම එක වචනයක්ම ප්‍රකාශ කළා. විනාඩි 9යි. ගියේ ලෝක විනාඩි 9යි අපට මාස 3. පස්සේ මම සිද්ධි පිරිසත් ඒක මේ ගණන් හදලා බැලුවා. හරියටම හරි. අපට අවුරුදු 100ක් එහි එක දවසයි. එතකොට අපට අවුරුදු 100 කියන්නේ මාස 1200ක්නේ. ඒක 66යි. ගියේ ලෝකේ 66යි. ඒ අපි අන්තිමට ඒ 1200 බෙදලා බැලුවා. 1200 දවස් කරන බැලලා ඒක විනාඩි වලින් බෙදවාම ඉන්න මාසයකට විනාඩි 3ක්. දවස් 10කට විනාඩියක්. දවස් 10කට විනාඩිය ජීව ලෝකේ වාර්ෂික අප්‍රමාණයෙන් අපේ දවස් 10ක් ඒ විනාඩියයි. ඉතින් දවස් 90නේ එනම් විනාඩි 9යි. පුදුම තාක්ෂණක් නේ කියලා මට හිතුනා. අත්වාසයෙන් මේ සුළු දෙයක්. නමුත් මේ වාගේ නෙමෙයි විහිසුණු අන්තරාදායක අවස්ථාවලදී පවා මේ දජග්ග සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය කියන මේ ශ්‍රී මුඛ දේශනා හතරක් අද එම නීති කාර්යාලයේදී මහා සංඝරත්නයේ සජ්ජායනා කළා. මේ මහා මංගල සූත්‍රය කියුවාම දසදහසක් ලෝක ධාතු වාසී දෙවියන් ත්‍රිඥයන් අතර කෝටි ලක්ෂයක් රහත් භාගපත් වූ දේශනාවක් අසංතේයක් ශ්‍රීස සෝවාන් ආදී මාර්ගඵල ලැබුණා. සීල සරුවක් යන මාසලා දේශන දේශනාව. දජග්ග සූත්‍රයේ ගාථා තුනක් තිබෙනවා. රතන සූත්‍ර දේශනාව. විසාලාමහානුද්ද දේශනා කරලා. භෝග බය දුරු භික්ෂ බය අමනුෂ්‍ය බය ශනිකව සංසනින අතරත කෝටි ලක්ෂයක් මුළු නෙයි. එහි ආනුභාවක ඇතර පවස්නා සූත්‍රයක් බවට පත් වෙනවා. ඒ දේශනේ දිනාත කරුවක් යන වාසේ සංඝාගාර ශාලාවේදී දේශනා කළා. දිනාතේ මේක දවසට 84,000 බැගින් පිළිසෙ මඟකම නිවන් දැකුවා. බුදුමහත් විශාලා මහනුවර 100%ක්ම බෞද්ධයන් බාටපත් උනේ මේ දේශනාවෙන් පසු. ඊළඟට කරණීය මෙත්ත සූත්‍රයේ දේශිය ආරණ්‍ය වාසී භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා 500ක් නමුවා. ඒ 500 දෙනා වහන්සේ තමනුෂ්‍යයන් දෙමින් සාපේදා වෙච්ච වෙලාවේ
සරුවක් යන්නාන්සේ ආරක්ෂා පිණිස භාවනා පිණිස මේ ගාථා 10ක් ඇති කරණීයමෙත සූත්‍රය. මේ කරණීය සූත්‍රයේ භාවිතා කිරීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පාදක කරගෙන විදර්ශනා වැඩුවා. අන්තිමේ ඒ විදර්ශනා මාර්ගයෙන් මාසයක් ගත වෙන මැස්සෙන් සිල් කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් දෙවියන් ප්‍රිය කරන, මිනිසයන් ප්‍රිය කරන, අතුරු අන්තරා නිවාරණය කරන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශනා. එතකොට සිතැති මිනිසයන්ව පමණක් නෙමෙයි, විතරේ මේ අතීතිනක වස්තුන්ද පවා මේ ශක්තිය බලපාන. ඒ නිසාම මේ පිරිත්කරන්ද, පිරිත් නූල්, පිරිත් තෙල්, පිරිත් වැලි, පිරිත් ගල්, පිරිත් හඳුන් කැට මේවා තැන්පත් කරන්නේ. ඒවාටත් ඒ පිරිසේ බලය පිහිටන. මේ පිරිත් දේශනාවන් අද පමණක් නෙමෙයි, බුද්ධෝත්පාද කාලවලව පවා කරති කියලා. අර තේමපත්ත ජාතක දේශනා බලන්න, අපේ බුදුරජාණන් වහන්සේ නම කාගේ කුමාරයෙකුට උපදෙස් දුන්නා, මේ ගන්ධාර රටට ගියොත් දවස් 7කින් ඔබට රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන පාරේ අතරමඟ බොහෝ අසමුසු උපාද්‍රව තියෙනවා. ඒකට මෙන්න මේ පිරිත් නූල අතේ ගෙනියන්න. ඒවා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිත් නූලක් දුන්නා. අතේ එකක් බැඳලා පිරිත් පන්දුවක් අතර දුන්නා. මේක තමන් ගිහිල්ලා රාත්‍රී නාසන තැන වටේට ඇදලා ඒ නැති නැවතී. තෝත් උපාද්‍රව තියෙනවා. ඒ වගේමයි ඒ කුමාරයාට තව පස් දිනක් ගියා. පස් දිනාම අතරමඟ විනාශ වුණා. ඒ කුමාරයා පමණ පිරිත් නූලේ අනුභවයක් උපදේශයක් අනුගමනය කිරීම නිසා නිරුපද්‍රව සුදී හත්වෙනි දවසේ වාග්යෙත් පත් වුණා. මේ පිරිත් නූල් ගාමිතේ ඒ කාලේ පවා තිබුණා. අද පමණක් නෙමෙයි, අබුද්ධෝත්පාද කාලවල. එතකොට මේ විදිහට පිරිත් කියන එක බොහෝ මානුභාව සම්පන්න දෙයක්. අද ඒ නීති කාර්යාලයේදී මේ පිරිත් සජ්ජායනා කිරීමේ බලාපොරොත්තු වන්නේ අවුරුදු 5කට 7කට පමණ කාලය වෙනවා ඉදම ඉලට ආරම්භ ගොඩනැගිලි ආරම්භ කළා. ඉතින් නෑකක තමයි ඒ කටයුතු නිමු කරගන්න ලැබිලා තියෙන තවස්සුළු පිළිවෙල තියෙන බව කිව්වා. ඉතින් ඉදිරියට ස්ථානීය බලාපොරොත්තු වන්නේ නීතිච්ච සමාගමේ කටයුතු බොහෝම නිරුපද්‍රව සවස්තමින් රටට ජාතියේ සාගමට ජනතාවට සේවයක් කරලා ඒ සේවයේ තුලින් පල තමයි බලාපොරොත්තු වෙන ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සඵල කරගන්නේ. සැබවින්ම පිරිසිදු සිටින් යමක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. ඒකා මේ පිරිත් දේශනා තුළින් සංඝ රත්නයේ තන ස්පර්ශ කරගැනීමෙන් සංඝ රත්නයේ වඳුන් පිදුම් කිරීමෙන් තුනුරුවන් වදා හිඳුවීමෙන් තෙල් මල් පහන් සූඳ දුන් ආදීන් පූජා සත්කාර කිරීමෙන් එහි රාජකාරී කටයුතු කරන්න කලින්ම තුනුරුවන්ද පරිභෝග කරගැනීමෙන් ඒ ස්ථානයේ බොහොම පුණ්‍යවන්ත තැනක් වාසනාවන්ත තැන ආරක්ෂාකාරී තැනක් බවට පත් වෙනවා. ත්‍රිසාරම ආකාරයෙන්ම ඥාන සම්ප්‍රයුක්ත පින්කමක් මේ සම්පූර්ණ කෙරේ. ඒක මේ මාසයේ තුලදීම කෙසේ හෝ සිද්ධ කරගන්න බලාපොරොත්තු වුණා කින්වත් නැහැ මහත්මයලා. ඒකේ ඒ විදිහට මිෂ්ඨ සිද්ධවන්ද යෙදුනායකන අපි සන්තෝෂ වෙනවා. ඒකට දැන් මේ වේලාවේ මේ වැඩම කරවාගත්ත ස්වාමීන් වහන්සේලා උදෙසා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව සූදානම් කරගත් දාන වස්තු අග්‍ර භාගයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රැකෙන දාන්තන් පිළිගන්නවා. කිරිකර භාණ්ඩ පූජා කළා, සීල සමාදාන යෙදෙන වතාවත් සියල්ල සම්පූර්ණ කළා. මෛත්‍රී කයින්, මෛත්‍රී වචනින්, මෛත්‍රී සිතින් දාන සීල භාවනා වශයෙන් මේ යක්පත් කරගත් කුසල සම්භාර ධර්මය විශේෂයෙන් වර්ෂ දෙකක සිට අභාව ප්‍රාප්තෝ පින්වත්සේ ඇලෙච්චල් හර්දාස නැතිතුමානන්ටත් ඒ ගුණවත් මෑණියන්ගේ තේ පියාණන්ගේ පරිලෝකයේ මෞර්තිය සහෝදර සහෝදරී සුළු මෞර්තිය මහ මෞර්තිය ආදී කොට ඇති සත්මුතු පරම්පරාවක දීපත් එකට වූද සකල ඥාති බන්දු වර්ගයාට එවාගේ මෞර්තිය දෙකලගේ දයාබර පුත්‍ර හේමමානි සංකාරදාස දරුවාට එවාගේම ජේෂ්ඨ පුත්‍ර ඉලා පරිස්සන්දර හර්දාස ඒ මහත්මයාට තවත් බලාපොරොත්තු වන තින් බලාපොරොත්තු වන ඥාතීන්ට ඒ කුසල සම්භාරයක් ලැබේවා. ඒ වගේම තින්වත් අධිනීතිත්‍ය මහින්ද අරදාස මහත්මයාණන්ගේ එන නීතිත්‍ය සමාගමේ නිර්මාතෘවර තින්වත් එස් අම්බලවානර මහත්මයාට, ඒ වගේම කුඩා චිත්තවැල්ල මහත්මයාට කල්යාණ මිත්‍රත්වයෙන් අපි සිහිපත් කරමින් තින් සමුනිවිත වෙනවා. ඒ දෙපළටත් මේ කුසල සම්භාරයක් ලැබේවා. එමා ඥානන් වහන්සේ ඇතුළු ඥානන් වහන්සේ වගේ උපකාරව සිටි අම්බලවානර මහත්මයලා කුඩා පිටවැල මහත්මයලා වැනි සත්පුරුෂයන්ට මේ කුසල සම්භාර හේතුයෙන් සතර වසනාතුරු ස්වර්ණ සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා. භවයක් පාතා
ආජීවර්ණ සතබල ප්‍රඥා නිදිමින් පාරමී පුරාගත හැකි වේවා. දෙලවරටතු බෝධියානෙකි ලෝකෝත්තරාමා මහ නිවන් සුවත් වේවා ආත්‍යා කරුණාවෙන් පින් සම්බුද. එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාල තාත්ම ආරක්ෂක එක්ක දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට දිනෙකට මේ භූමියට රජුන් හිමිකෙ කාර්යාලයට හිමිකෙ මණ්ඩලයට සමග ධාර්මික දේවාරක්ෂාව සැලසා දෙතුවා. සතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවත් වේවා ආදී මණ්ඩලයට පින් කරනවා. දෙමිතවත් මඳා කෝයිතවත් සෑම සත්‍යයන්ට සතුල මගනුවර වාසීන්ට අවත ගම් නගර ලංකාව ගම්දිව නීසක් වල සීමිසක් වල දස දිසාවාසේ සමස්ත ලෝක සත්‍යයටත් මෙකින්වත් වේවා. සීලම සත්‍යෝ නිදුක්ඛේත්වා නිරෝධි වෙත්වා සෝපස්සෙත්වා පෙරුවන් සරණේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආර සත්‍ය බෝධෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රී චින්තනවා. හිතවත් මඳහත් හිතවත් සෑම සත්‍යයන්ට මේ පූජනීස්ථානේ මෙමෙ ස්ථානේ පටන් අවිචේ පතම් භවග්‍රේ දක්වා තිස්සේ භූමිකල වාසයෙන් ඇතුළු සමට මේ කුසල සම්භාර හේතුවෙන් ඉදිරි අනාගතයේ තම තමා බලාපොරොත්තු වන ලෝය ලෝතුරා සම්පති දෙවේවා. එවාගේම සින්වත් අධිනීතික මහින්ද හරදාස මෙතුමාන නෝනා මහත්මිය ගරුදෙස ඇතුළු පවුලේ සමට එවාගේ සින්වත් හරදාස මෑණියන් සින්වත් කුමාර හරදාස මහත්මිය එන අශෝකා මහත්මිය දරුතුන් කුල ඇතුළු පවුලේ සමට එවාගේම සින්වත් ප්‍රියම් කාරදාස මහත්මයා මහේ කාරදාස මහත්මයා ඕස්ට්‍රේලියාව සිට සුදු මහත්මයා අධි පවුලේ සිට දෙනාට කාන්තිය සහෝදරිය තුමියට තිලක් මහත්මයාගේ දයාබරේම නෝනා මහත්මයා ආදරු සම්පලට එවාගේ මේට සහභාගී වෙන ඉන්වත් මහින්ද මහත්මයාගේ නීතිස්ස සමාගමේ මේ සීලම සමාජික පිරිසට මේ පිච්ච මහත්වරුන්ට නෝනා මහත්වරුන්ට ඒ පවුල්වල සමට මේ අවස්ථාවේ සහභාගී වෙ සිට සාදුක්‍යා පහදවාගත් සමතක් මෙලෝ වශයෙන් සකලාන්තරායේ සර්වෝපද්‍රවයන් නිවාරණය වේවා. ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා. සතවර්ෂ කාලයක්ම දීර්ඝාවස ලැබේවා. සබල සබල පීවරක් පාදාම රත්නත්‍රිය සතුතුන් සූවිසි මහාගුණයේ අසේමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා. සජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වත නිසා වියාවදාදි දේශුන් වියක් ඇති ගැනීමක් සන්තරාවක් සංක්‍රාසයක් හෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වියසනයක් සිහිනිකින්වත් නොමවේවා. කුසල් අරමුණේ සමදාම කායික මානසික සනිසිල්ලේ සැපෙන් ඉන්දයාව සැපෙන් අවදිනේවා. නපුරු සිහිනයක් නොතනේවා. දෙවියන්ට ප්‍රියමේවා. මනුෂ්‍යයන්ට ප්‍රියමේවා. දෙවියන්ගේ දහමිය ආරක්ෂා නිරතුරුව ලැබේවා. ගුණනුවනින් ධනධානී යසේසිනෙන් ආයුවර්ණ සැපබල ප්‍රඥාවෙන් පෙරපස දිලෙන සදක්මින් දියුණු වේවා. සේලෝම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා. සේවක් ඵලක් අතරඥාර බුදුසසුනේ දාන සීල භාවනාදී පාරමී පුරා ගැනීමට සත්‍යයේ බලයේ ධෛර්යයේ වීරිය ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍රය අනුභව බලයෙන් ලැබේවා. සංසාර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජාති ජාතිත් ලැබේවා. සිංහවත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිත මිතුරන් සේවක සේවිකාවන් සතු එකම දරු මණ්ඩපයකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ නිමී සනසේ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමෘත මහ නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස මේ උදාර කුසල සම්භාරය අප සෑම දිනාට එකසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනා පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.